निवेदित तीरन तमाई मगे सार्थक त्वेट पार क्यूए विषम क्या विश्वासनीय देखमा कल इलियट यानो कोड कुडू विकुनने के क्वेनावना व्यापारी के क्वेनावन नंग देयर इज समथिंग रेडिकली रॉंग समवेयर आई कथा करण देयन्ने कागे दे वेरद पपुवट तट्टु कल्ला हगन्न तमुन्नासे लागे पपुव कथा करई कागे दे वेरद कियला अहिंसक लमेकुना रिमांड प्रश्न अविला मास देखक तुनक रिमांड के हिटिया नं उन्नतिवेला एलियट यान बहो वेलावट बंधनागार सेवेक गौरवान्वित सेवेक अभिमान सेवेक सेवेक्यलाट इन परपुरट आडंबरे मेकट जोइन पुलवां परिसरे हदन्न पुलवां तमुन्ना सेलाट पमनाय रटे मिनिसुंगे विवेचनेट लक्वेन ආයතනයක් විදියට වැඩ කරලා විශ්‍රාම ගිහිල්ලා කකුල් දෙක උඩ තියාගෙන උණු වතුර ටිකක් නාලා හාන්සි පුටුවේ ඉන්නකොට මොකක් ගැන ආඩම්බර වෙන්නද මොකක් ගැනද ආඩම්බර වෙන්න පුළුවන් දූෂිත නිලධාරියෙකුට හිතනවාද මරණ මොහොතේදී මේ මැරෙන මොහොතේදී අර අවසන් හුස්ම පොද මොහොතේදී හිතේ කියලා මට තවුතිසා දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වෙයි කියලා ඒ වෙලාවට මතක් වෙයි මම වෙලේ සුදාගේ සල්ලි වලින් ඒ කියන්නේ මහ ජනතාවගේ ගින්දරෙන් මං මගේ දරුව පෝෂණය කරා කංජිපාණි ඉම්රාණිගේ සල්ලි වලින් ඒ කියන්නේ පාතාලයේ රජවරුන්ගේ සල්ලි වලින් මම මගේ දරුව පෝෂණය කරා මගේ ළමයි කෑවේ බිව්වේ ඉගෙන ගත්තේ රටේ මහ ජනතාවගේ ගිනි ගොඩ උඩින් කියලා හිතෙන මොහොත තමයි මැරෙන මොහොත ආයි කතා දෙකක් නැහැ ඉතින් මැරෙන මොහොතේ ඒ වගේ දෙයක් මතක් වෙනවා නම් අර අපේ බෞද්ධ සිතුවිලි අනුව තියෙනවා මැරෙන මොහොතේ ඇයි මැරෙන මොහොතේ මොකද හාමුදුරුවෝ ගෙනල්ලා පිරිත් දේශනා කරවන්නේ ආ අඩු ගානේ මේ මිනිහා මැරෙනකොට මැරිලා හොඳ ලෝකයකට ගිහිල්ලා හොඳ උත්පත්තියක් ලබයි ගන්න අපේ අම්මලා තාත්තලා මිය යන මොහොතේ අපි හාමුදුරුවෝ ගෙනල්ලා පිරිත් කිව්වේ ඒකයි තමුන්නාන්සේලාගේ දරුවෝ තමුන්නාන්සේලාගේ මිය යන මොහොත ආපුවාම हाम दुरु गेनाल नेत्तां आग अदहन आगे में पूजक तुमे गेनाल मौलवी तुमे गेनाल याज्ञावा कराई तमुन्नासेला होंद लोकेकट यवन्न नमुत ए मोहते मोन हाम दुरु अविल पिरित किवत मोन पूजक तुमे अविल याज्ञा करत तमुन्नासे दरुओ हदला तियन्ने अर अपराध कारेंगे सल्ली वलिंगे कियन्ने मे रटे अहिंसक पोदु महाजनतावगे गिंदर उडिन कियला तमुन्नासेलट मतक वेई मम्मे की अन्नी एवट अणु जीव वेच कट्टी इन आईट हुद निर्धारण में तोप्य हरिंदा बुलवा एक निशा तमाय मित्रवृणि मम क्यूवे वेच देवलुना वेरदि वेंड अपिन ममत्मे मेहम अविल कथाकरण मम सीट सी अक् हरिमीन सीवे एक मदे मम लूणु गेडी अक्वत मटाई तीन तेज गेदर गिहिलने मम ओण तन प्रसिद्धियन दे अतमाय मगे तात मट जरावकने मम मगे दर्वट जरावकने मट मेघ की अंड पुलवा वेरदि वेंड पुलवांग वेरदि विलहति एंड पुलवांग अलुद्धव सख्य वित्तेनो तमुन्ना सेलागे देपार्थ में तुवे बहु दिन के आसा वक्ति गुणा तमुन्ना सेलागे यूनिफॉर्म मेक में खेमो में इकट अंदीन यूनिफॉर्म मेक अंदीन मनुष्य तमुन्ना सेलागे कोम सारी जनरल वरिया कर गण बहु काल पास मतगतियागंड मित्रवरुणि अपि ए दे कल्ल दुन्न तमुन्नांसेला अतरे अपि गौरवान्वितव राजकार्य करा कियला अपि हितपु मं हितनु अपि हितपु विदिय वेरदि नै कियला उपुल देनिय महात्म्या गौरवान्वितव राजकार्य करा कियला अपि हितपु महात्याव महत्तुरुताव इन्नवा नमु ज्येष्ठताव ए मम की कैटगरी के अभी हितभु उडम के नाव अभी जनाधिपति तुम्हारे खेल तमुन्ना सेलागे बंधनागार कोमसारिस जनरल तुम्हारी पत्थर गता ए तमुन्ना सेलाट रिवॉर्ड देगा
පිටින් SLA's ඔෆිසර් කෙනෙක් හරි හමුදා නිලධාරියෙක් ඇවිල්ලා උතන වාඩි වුණාට වැඩිය මම දන්නවා තමුන්නාන්සලා කැමති තමුන්නාන්සලාගේ නිලධාරියෙක් වෙතන වාඩි කරගන්න. ඔන්න වාඩි කරවලා දුන්නා. ඊළඟට උපුල්දෙනිය මහත්තයාත් දිගටම මේ තනතුරේ රාජකාරී කරනවද විශ්‍රාම යනකම්? එහෙම නැත්නම් ඒ මහත්තයාව මාස කීපෙන් කරේ අවුරුද්දකින් දෙකකින් හරි ඉවත් වෙලා ආයිත් SLA's නිලධාරියෙක් කරේ එහෙම නැත්නම් කවුරු හරි හමුදාවේ හරි පොලිසිය හරි ඊට පුණ නිලධාරියෙක් ඇවිල්ලා ඔතන වාඩි කරවනවද කියන එක තමුන්නාන්සලා ඔය කමිෂනර්ස්ලා සියලු දෙනාටම කමිෂනර් සහ ඊළඟ නිලයින්ට සියලුම දෙනාට අයිති රාජකාරියක්. උපුල්දෙනිය මහත්තයා යම් කිසි දවසක විශ්‍රාම යනකොට ඊළඟට ඉන්න මහත්තයව හෝ ඊළඟට ඉන්න මහත්තයෙක්ව නිල ඇඳුම් අඳින මෙතන වාඩි කරවනවද කියන එක තමුන්නාන්සේලාට අයිති දෙයක්. ඉතින් අපි මාර්ගය හරිගස්සලා දුන්නා. ඒ මාර්ගයේ යන එක තමුන්නාන්සේලාට අයිති වැඩක්. නමුත් රට පුරාම පැමිණිලි එනවා නම් බන්ධනාගාරය ඇතුලේ ඉඳන් තමයි පාතාලය රජ කරන්නේ, කුඩු බිස්නස් එක රජ කරන්නේ බන්ධනාගාරය ඇතුලේ ඉඳන් තමයි කියලා දිගින් දිගටම මිනිස්සු කියනවා නම් මතක තියාගන්න, මෙතුමාව පත් කරාට පස්සේ අද රටේ මිනිස්සු කවදාවත් නැති විදියට බන්ධනාගාරය ගැන කතා කරනවා. අපිටත් ස්තුති කරනවා බන්ධනාගාරය ඔන්න දැන් නියම ට්‍රැක් එකට වැටිලා තියෙනවා කියලා. කෝච්චිය පීලිපන්න ගන්න නැතුව යන එක තමුන්නාන්සේලාට අයිති වැඩක්. අපිට පුළුවන් කෝච්චිය පීල්ල උඩ තියලා එන්ජින් එක ස්ටාර්ට් කරලා දෙන්න විතරයි. පදවන එක තමුන්නාන්සේලාගේ වැඩක්. පීල්ල පන්න ගත්තොත් වෙන කවුරුවර ඉල්ල වාඩි වෙයි. ඉතින් මම හමුදාවේ ඉඳද්දී මට මතකයි මම මගේ ඔය පොත එළියට එඳාසි කියපු කතාවක්. අනික් හැම හමුදා නිලධාරියෙකුට වගේම මටත් අහිංසක ආසාවක් තිබුණා යුද හමුදාවේ හමුදාපතිවරයා වෙන්න. මම ඒක අදටත් කියනවා. නමුත් අපේ හමුදාවේ හමුදාපති වෙන්න වැඩ කරාට විතරක් බෑ, වාසනාවක් තියෙන්න ඕනේ. මම වැඩ කරා, මට වාසනාව තිබුණ නෑ. ඒ නිසා මම ඊයේ හවුස මගේ නිල ඇඳුම එල්ලලා තියලා මම ගෙදර ගියා, මම විශ්‍රාම ගියා කියලා. ඔය නිලධාරීන් මතක තියාගන්න, ඔය හැම කෙනෙකුගේම අරමුණ වෙන්න ඕනේ කවද හරි දවසක හරි දැන් අපි උපුල්දෙනිය මහත්තයා වාඩි කරෙව්වා, එහෙමනම් එතන මටත් වාඩි වෙන්න අවස්ථාව ලැබේවා කියන එක තමයි හැමෝගෙම අරමුණ වෙන්න ඕනේ. හැමෝටම වාඩි වෙන්න බැරි වෙයි, නමුත් සුදුසුම පුද්ගලයා අවංකම පුද්ගලයාට එතන වාඩි වෙන්න අවස්ථාව ලැබේ. රයිට්. මෙතනදී අපි මොනවද තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන්නේ පිරිසිදු බන්ධනාගාරයක්. කාටවත් සෞත්තු විදියට සලකන්න, තලාපෙලා හිරිහැර කරන්න කියන එක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අයථා ක්‍රියාවන් කිසිවක් බන්ධනාගාරය තුලින් වාර්තා නොවිය යුතුයි. ඉතින් මම බූස බන්ධනාගාරය පළවෙනි පාරට විසිට් කරපුවාම මොහොමඩ් මැතිනියනි මම දැක්කා ඔය ලොකු නමගිය අපරාධකාරයන්ගේ ෂෙල්ස් වල අර CCTV කැමරා එක හයි කරලා තියෙනවා, කැමරා එක වැහෙන්න රෙදි වෙලක් ඇදලා තියෙනවා. ඔක බන්ධනාගාරයේ බොහොම සුලභ දර්ශනයක් බව මම දන්නවා ඒ දවස්වල. මම හිතනවා දැන් නැතුව ඇති කියලා. CCTV කැමරා එකට පේන්නේ බෙඩ් ෂීට් එක නැතර රෙද්ද විතරයි. මම එදා ඇහුවා එතන හිටපු අධිකාරීවරයාගේ, මොකද්ද මේකේ තේරුම? ඇයි රජයේ මුදල් වියදම් කළා හිටන් මෙහෙම කැමරා හයි කළේ? බෙඩ් ෂීට් එක විතරක් බලන්න ඕන නම්. ඔන්න බෙඩ් ෂීට් එක අයින් වුණා. නමුත් මං ආවට පස්සේ අපි නිකන් විසිට් එක විතරනේ. ඊට පස්සෙත් අපි බලනවා මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ අර රෙඩ් බෙඩ් ෂීට් ඒ විදිහටම ආවා. නමගිය අපරාධකාරයේ CCTV කැමරා එකට තුන් පාරක් වතුර ගහලා තුන් පාරම කැඩුවා ගත්ත ඇක්ෂන් එකක් නැහැ. ගත්ත ඇක්ෂන් එකක් නැහැ. කිසිම ඇක්ෂන් එකක් නැහැ. මම ගිය සතියන්ත නෙමෙයි ඊට ඉස්සෙල්ලා සතියන්ත ගියා බූස බන්ධනාගාරයට මෙතුමන්ලා එක්ක. මම යන්න සුළු වෙලාවකට ඉස්සෙල්ලා බෙඩ් ෂීට් අයින් කරලා තියෙනවා. මම ගිහිල්ලා අර STF ළමයි මොනිටර් කරන දැනි මම බැලුවා. මොනිටර් එක බලනකොට ඔක්කොම පේනවා, ඇතුලේ ඉන්න කට්ටිය එහාටම හැරෙනවා, සාකච්ඡා පවත්වනවා. ගොල්ලන්ගේ වැඩ කටයුතු ලේදිලා ඉන්නවා මේ බරපතල අපරාධකාරයෝ. මම
එතනින් ඒ වැඩ කටයුතු සාකච්ඡා කළා පිට වෙලා විනාඩි 10ක් යනකොට මට වන්දනාගර ඇතුලෙන් කෝල් එකක් එනවා ඔන්න සර් කංජිපාණී ඉම්රාන්ගේ බෙඩ් ෂීට් එක දැම්මා කියලා එතකොටම මේ ධම්මික මහත්තයලා ඒකම ක්‍රියාත්මක වෙලා තිබුණා මිනිහා ගාව තිබිලා සෙලියුලර් ෆෝන් තුනක් අහු වුණා ඉතින් අද තත්ත්වයේ ඊට වැඩිය වෙනස් අපි බූස්ස බන්ධනාගාරය මැක්සිමම් සිකියුරිටි ප්‍රිසන් එකක් බවට පරිවර්තනය කරලා තියෙනවා ඉතින් මෙතනදී විශේෂයෙන්ම කිය යුතු දේ තමයි තමුන්නාන්සේලා මේ රටේ ගෞරවනීය සේවයක් කරන්න නිලදුමක් දාගත්තාය තමුන්නාන්සේලාගෙන් ගෞරවනීය සේවයක් මේ රටේ අහිංසක මිනිස්සු බලාපොරොත්තු වෙනවා තමුන්නාන්සේලා අපි හැම කෙනෙක්ම වැටුපක් ලබා ගන්නවා ඒ වැටුප ලබා ගන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් එකතු වෙන සල්ලි වලින් එහෙමනම් අපිට අපි කන හැම බත් කටක් අපි කන හැම බත් ඇටයක් ගානෙම අපේ දරුවෝ කන හැම බත් කටක් බත් ඇටයක් ගානෙම අපිට යුතුයකමක් තියනවා අපිට ඒ බත් ඇටේ හරි බත් කට හරි කන්න ඒ අරමුදල් සපයා දීපු අපේ රටේ අහිංසක මිනිස්සුන්ට අපේ යුතුයකම ඉෂ්ට කරන්න ඒකයි මං කිව්වේ වැරදි වෙන්න ඇති අමතක කරන්න හැබැයි ඉස්සරහට වැරදි වුණොත් මම මේ තර්ජනය කරනවත් කිසිම දෙයක් නෙමේ ඉස්සරහට ඒ වැරදිම ඒ විදිහට වුණොත් අපි වෙනම පැත්තකින් පරීක්ෂණ ආරම්භ කරනවා දැනටමත් කීප දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා තමුන්නාන්සේලා අතර මෙතන ඉන්නවද මන් දන්නේ නිලධාරීන් කීප දෙනෙකුට විරුද්ධ පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා ඒ වගේම නීතිපතිතුමාත් අපි කරුණ පැහැදිලි කරලා දීලා නීතිපතිතුමා මම හිතන්නේ හෙට බන්ධනාගාරයට එනවා එතුමත් සැදී පැහැදී ඉන්නවා දූෂිත නිලධාරීන් ඉන්නවා නම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කිසිම තර්ජනය කිරීමක් නෙවෙයි මිත්‍රවරුනි බොහොම හිතවත්ව සහෝදරත්වයෙන් කරන ඉල්ලීමක් වෙච්ච දේවල් වුණා ගිය දේ ගියා අද ඉඳන් හරි පාර යන්න වැරදි පාර ගිහිල්ලා අමාරුවේ වැටිලා ඊට පස්සේ අපිට වැරද්ද දාන්න එපා අපිව මෙන්න මේ පරීක්ෂණ වලට යොමු කරා අපිව අවු කරා තමුන්නාන්සේලාගෙන් ගෞරවාන්විත සේවයක් රටේ ජනාධිපතිතුමත් බලාපොරොත්තු වෙනවා අපි වගේ රජයේ නිලධාරීනුත් බලාපොරොත්තු වෙනවා ඒ වගේම රටේ මහජනතාවත් බලාපොරොත්තු වෙනවා ඊටත් වැඩියෙන් තමුන්නාන්සේලා එක්ක ඔය බන්ධනාගාරයේ ඇතුළේ ඉන්න ඉන්මේට්ස්ලා ඔය රජවරු කීප දෙනා ඇරෙන්න අනිත් හැම ඉන්මේට් කෙනෙක්ම තමුන්නාන්සේලාගෙන් ගෞරවාන්විත සේවයක් බලාපොරොත්තු වෙනවා. ඔතන ඇතුලේ ඉන්න මිනිස්සු බොහෝ දෙනෙක් අහිංසක මිනිස්සු. හැමෝම ජම්පරේ ඇඳ පළියට ඒ කැටගරියකට දාන්න හොඳ නැහැ. මට වැඩිය හොඳට ඒක තමුන්නාන්සේලා දන්නවා. එහෙමනම් ඔය හැම මිනිහෙක්ම ඕක ඇතුලේ ඉන්නේ. සමහරු ඉන්නවා ජීවිත ආරක්ෂාව සඳහා ඕක ඇතුලට ආපුවා. ඒ අය ගැන නෙවෙයි මම කතා කරන්නේ. අනිත් හැම මිනිහෙක්ම ඕකේ ඇතුලේ ඉන්නේ. හැම මොහොතකම වරක් දෙවරක් තෙවරක් දසවරක් සියවරක් දහස්වරක් නෙමේ දසදහස් වාරයක් හැම මොහොතකම මෙරි මෙරි උපදි උපදි තමයි ඕක ඇතුලේ ඉන්නේ. එහෙමනම් ඒ මිනිස්සුන්ටත් යම්කිසි සාධාරණත්වයක් ඉෂ්ට කරන්න තමුන්නාන්සේලාට යුතුයකමක් තියෙනවා. එහෙමනම් බොහොම සත්භාවයෙන් මතක තියාගන්න මම දැන් මේක දෙතුන් පාරක් කිව්වා මම නැවත වතාවක් අවසන් වතාවට කියනවා වෙච්ච දේ වුණා ගිය දේ ගියා අද ඉඳන් හරි මාර්ගේ යන්න ටීම් එකක් විදිහට එකතු වෙන්න අරූගේ වැරදි අනිකගේ වැරදි කිය කියා විවේචනය කර කර ඉන්න එපා මුළුවල වැරද්දක් තියෙනවා නම් තමුන්ට පේනවා නම් මොකක් හරි වැරද්දක් සිද්ධ වෙනවා මේ යන ක්‍රමයේ යම් කිසි තැනක වැරද්දක් තියෙනවා කියලා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමා එක්ක ගිහිල්ලා කතා කරන්න අනික් ජේෂ්ඨ කොමසාරිස්වරුත් එක්ක ගිහිල්ලා කතා කරන්න වැරද්ද නිවැරදි කරලා ගන්න හිරකරුවෝ මිනිස්සුය කියලා වැලිකඩ ප්‍රිෂන් එක ඉස්සරහා අලි බෝඩ් එකක් පාර යන හැමෝටම ගහලා තිබ්බ පේන්න ගහලා තිබ්බට වැඩක් වෙන්නේ නැහැ മന്ത്രി මිත්‍රවරුනි ඒ බෝඩ් එකට අනුව තමන්ගේ හදවත ක්‍රියා කරේ නැත්තම් හිරකරුවෝද මිනිස්සුය හරි එහෙනම් ඒ සිරකරුවන්ට යුතුයකම ඉෂ්ට කරන්න යුතුයකම ඉෂ්ට කරන්නේ කොහමද අක්‍රමිකතා හිරගේ ඇතුලේ සිද්ධ වෙන්න ඉඩ නොදී හැමෝටම එක විදියට සලකන්න එක්කෙනෙක් බිම පැදුරේ මකුණ පිරිච්ච පැදුරේ නිදියන්නයි තව එක්කෙනෙක් ඩබල් ලේයර් මැට්‍රස් එකේ නිදියන්නයි වෙනවා නම්
ඒ කියන්නේ හිරගේ ඇතුලේ ඔයගොල්ලෝ එක්කෙනෙකුට බ්‍රාහ්මණයෙකුට වගේ සලකනවා අනිත් එක්කෙනාට හරිජනෙකුට වගේ සලකනවා කාටවත් හරිජන ට්‍රීට්මන්ට් දෙන්න බෑ බ්‍රාහ්මණ ට්‍රීට්මන්ට් දෙනවා නම් හැමෝටම දෙන්න ඕනේ බ්‍රාහ්මණ ට්‍රීට්මන්ට් හැමෝටම අයිතිය තියෙන හරිජන ට්‍රීට්මන්ට් නම් හැමෝටම දෙන්න ඕනේ හරිජන ට්‍රීට්මන්ට් ඔයගොල්ලෝයි දන්නේ මොනවද ට්‍රීට්මන්ට් කියලා ඒක ඔයගොල්ලෝ ඩිසයිඩ් කරන්න ඕනේ හැමෝටම එක විදියට ට්‍රීට්මන්ට් එක දෙන්න හැමෝටම එක විදියට සලකන්න විශේෂයෙන්ම ප්‍රශ්න තියෙන මිනිස්සුන්ගෙත් ඒ ප්‍රශ්න ගැන බලන්න එතකොට හිරකාරය වුණත් ඔබට මූණ ඉච්ඡාවට නෙමෙයි හදවතින්ම ආදරය කරයි ඔය ඔය මම පෙන්වලා දීපු මාර්ගය මම කවදාවත් බන්ධනාගාර නිලධාරියෙක් විදියට වැඩ කළා නෑ මිත්‍රවරුනි නව මම නිලැඳුමක් ඇඳපු කෙනෙක් විදියට මම දකින්න දේ තමයි තමුන්නාන්සේලාට කිව්වේ ඒ විදියට අපිට වැඩ කරන්න පුළුවන් නම් බන්ධනාගාර නිලැඳුමේ ගෞරවය තියාගෙන ඒ වගේම රැඳවියන්ට අපින් කෙරෙන්න ඕන යුතුයකම ඉෂ්ට කරලා රටේ මහජනතාවට අපෙන් වෙන්න ඕන යුතුයකම ඉෂ්ට කරලා රාජකාරිය කරන්න පුළුවන් නම් මම අර මගේ පොතේ ලියපු අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට සිවුරියනේ හිත සතුටින් නිදන්නට මිනිසකු විලස ඉපදුණු ඵල දකින්නට පුළුවනි මරණ මංචකේ වුවද මට කියලා මැරෙන මොහොතේ සිහිපත් කරගන්න පුළුවන් ඉතින් මේවා කරන්න යනකොට අපිට ගල් මුල් සහ මල් එන්න පුළුවන් තමුන්නාන්සේලා හැම දෙනාටමත් ගල් මුල් සහ මල් වලට අමතරව තරජන එන්න පුළුවන් සැලෙන්න එපා කිසි දෙයකට සැලෙන්න එපා තමුන්නාන්සේලා ගැන බලන්න අපි ඉන්නවා වුණ වෙලාවක ඉතින් ඒවට සැලෙන්නේ නැතුව තමන්ගේ රාජකාරිය අවංක විශ්ෂ්ඨ කරා නම් අර ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් ලියපු කවි පන්තියක තියෙන බොහොම ලස්සන කවියක් ඒ කවියේ තියෙන නියම අරුතයට අනුව අපිට ජීවත් වෙන්න පුළුවන් මාර්ගය පෑදෙයි මම එය ඔබට ඉදිරිපත් කරමින් මම නිහඬ වෙනවා මම මරිනා මොහොත් මැතිණියටත් උපුල් දෙනිය මහතා ඇතුළු සියලුම දෙනාටත් තමුන්නාන්සලා හැමෝටමත් හදවතින්ම ස්තුති කරමින් මේ නාගේ කතාවට සවන් දුන්නට තමුන්නාන්සලා සියලු දෙනාටම නිලැඳු මේ ගෞරවය තියමින් රටේ ජනතාවට සහ රාගත පරම්පරා පරාවට තමුන්නාන්සේලාගේ හැකිපමණින් උපරිමයෙන් යුතුයකම ඉෂ්ට කරන්න වාසනාව ත්‍රිවිධාත්මේ පීඨෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අර මහින්ද හාමුදුරුවෝ ලියපු කවිය තමයි ඉටු කොට කළ යුතු යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් හිනහෙන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම් බොහොම ස්තුතියි Breaking.lk